මම අද කතා කරන්න ඔයාලට මෙන්න මේ කියන මොබයිල් රවුටර් එක ගැන. මේක මම අලුතෙන් ගත්ත රවුටර් එකක් නෙවෙයි. මේක මම දැනට පාවිච්චි කරන රවුටර් එක. මේ දවස්වල ඉතින් ගොඩක් කට්ටිය රවුටර් හොයන නිසා ඔන්ලයින් වැඩ කරන නිසා තමයි මම ඔයාලට මේක ගැන කියන්න හිතුවේ. හරි, අපි ඉස්සෙල්ලාම බලමු වයිෆයි රවුටර් එකකින් මොකක්ද වෙන්නේ කියලා. වයිෆයි රවුටර් එකක් කියන්නේ අපි දැන් මොකක් හරි උපකරණයක් තියෙනවා, වයිෆයි රවුටර් එකක් තියෙනවා. ඒකෙන් වයර් නැතුව වයර්ලස් අපි පාවිච්චි කරනවා. ලැප් එක හරි PC එකක් හරි අපේ මොබයිල් ෆෝන් එක හරි පාවිච්චි කරනවා වයර් නැතුව. ඒක තමයි එතකොට වයිෆයි රවුටර් එකේ සාමාන්‍යයෙන් ප්‍රධාන කාර්ය වෙන්නේ. අපි අද කතා කරන මෙන්න මේ මොබයිල් රවුටර් එකෙන් තියෙන වාසි ටිකක් තියෙන අපිට යන තැන ඉන්ටර්නෙට් ලබා ගන්න පුළුවන්. අපි දැන් සාමාන්‍ය රවුටර් එකක් ගත්තොත් අපිට ඒක සප්ලයික දීලාම තියන්න ඕන. PC එකක් හරි අපි මොකරේ වැඩ කරන ගෙදරින්දලා වැඩ කරන්න පුළුවන්. හැබැයි අපි කොහේ හරි යන වෙලාවක අපිට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ෆෝන් එකේ මොබයිල් ඩේටා ඔන් කරගන්න ඕනේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න. එහෙමනොත් අපේ ෆෝන් එකේ තියෙන බැටරිය ඉක්මනට බැහැලා යන්න පුළුවන්. ඒ වගේම අපි දැන් සාමාන්‍ය කෝල් ගන්න සිම් එකකට දෙන්නේ නැහැනේ අපිට ලොකු පැකේජස්. අපිට දැන් මේ වගේ රවුටර් එකක් පාවිච්චි කරනකොට අපිට GB සාමාන්‍ය 50ක 70ක වගේ පැකේජ් එකක් අපිට සුළු මුදලකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මොබයිල් රවුටර් එකකින් අපිට පුළුවන් යන යන තැන ඉන්ටර්නෙට් අරන් යන වගේම අපේ ෆෝන් එකේ බැටරියත් ඉතුරු කරගන්න හැම වෙලෙම ඩේටා ඔන් එකේ තියාගන්නත් පුළුවන්. හරි, අපි වැඩි කතා නැතුව මේ රවුටර් ගැන බලන්න යමු. ඔයාලට පේනවා ඉස්ස මේක Huawei කියලා ගාල තියෙන Huawei රවුටර් එකක්. මේක මෙතන ඔයාලට තියෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් කියලා. මොබිටෙල් එකෙන් තමයි මේක මේ රවුටර් එක ගත්තේ. මම දැනට අන්ලොක් කරලා පාවිච්චි කරන්නේ. ඔයාලට 4G පහසුකම තියෙනවා. ඒ කියන්නේ අපිට 4G ඉන්ටර්නෙට් යන්න පුළුවන් මේ රවුටර් එක. 4G ස්පීඩ් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් මේ රවුටර් එක. ඒ වගේම මේ රවුටර් එක ගත්තොත් ඔයාලට අපේ ෆෝන් එකක තරම් පළලක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලොකු තික්නස් එකක් නැහැ මේ රවුටර් එකේ. එතකොට අපිට කොහේ හරි යනකොට පහසුවෙන් ඔයාගේ බෑග් එකේ වුණත් නැත්තම් අපි ඔෆිස් එකේ නැත්තම් වැඩ කරන තැන ක්ලාස් එකක ඒ ඕනම තැනක ඔයාලට පහසුවෙන් මේ රවුටර් එක පාවිච්චි කරන්න පුළුවන්. අපේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකටත් වඩා බොහොම පොඩි උපකරණයක් තමයි මේ රවුටර් එක. ඒ වගේම මෙතන මැද Huawei කියලා ගහලා තියෙන තැන තමයි මේ පවර් බටන් එක තියෙන්නේ. ඒ වගේම මේ රවුටර් එකේ පහළට ගියොත් මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේක චාර්ජ් කරන මයික්‍රෝ USB පෝට් එක. ඒ වගේම තෙන් පොඩ්ඩක් එහාට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා රවුටර් එකට ඇන්ටනා දෙකක් කනෙක්ට් කරගන්න පුළුවන්. වයින් පැත්තේ සිග්නල් අඩුයි නම් හරි මොකක් හරි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනට ඇන්ටනා දෙකක් සම්බන්ධ කරලා ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක එහෙම නැත්නම් සිග්නල් ප්‍රමාණය වැඩි කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි බලමු රවුටර් එක ඇතුලේ කොහොමද කියලා. ඔයාට මෙන්න මේ විදිහට රවුටර් එක ඕපන් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් රීසෙට් බටන් එකක් තියෙනවා. ඒ වගේම බැටරි රිමූව් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට තමයි මේක සිම් එක දාන්න තියෙන්නේ. හරි, අපි බලමු සිම් එකක් දාලා. හරි, මම සිම් එකක් ඉන්සර්ට් කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බැටරිය දාලා අපිට පියන වහ ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි මේක පවර් අප් කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් පවර් ඔන් කරද්දි මෙන්න වගේ ඉන්ඩිකේටර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන සිග්නල් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙන් බැටරි ලෙවල් එක බලා ගන්න පුළුවන්. මේක බැටරි ලෝ වුණාම
ඔයාලට රතුපාටින් මෙන්න මේ කොළපාට පත් වෙන LED එක රතුපාටින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ සිග්නල් ප්‍රශ්නයක් තිබුණොත් ඔයාලට මෙන්න මෙතනින් රතුපාට ඉන්ඩිකේටර් එකක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඔයාල බලනවා ඇති දැන් මට ඕන විදිහට කොහොමද මේ සෙටින්ස් එහෙම හදාගන්නේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ඇප් ස්ටෝර් එකට හරි ඔයාගේ ප්ලේ ස්ටෝර් එකට හරි ගිහිල්ලා මෙන්න මේ විදිහට සර්ච් කරන්න තියෙන්නේ. ඔයා ටයිප් කරන්න Huawei කියලා. එතකොට ඔයාට Huawei Hi-Link එක පෙන්නන. මම දැනටම දැප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මම දැන් එක ඕපන් කරගන්නවා. ඔයාලට මෙන්න මෙයාගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඔයාලට ඔයාලා පාවිච්චි කරලා තියෙන ඩේටා ප්‍රමාණය පෙන්නනවා. ඒ වගේම ඔයාගේ රවුටර් එකේ දැනට තියෙන බ්‍රෙඩ් ලයිෆ් එකේ වගේම 4G සිග්නල් තියෙන ප්‍රමාණය පෙන්නනවා. ඒ දේවල් ඔයාලට මෙතන ඉන්ටර්ෆේස් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම කනෙක්ට් වෙලා තියෙන ඔයාගේ දැනට ඩිවයිස් ටික පෙන්නනවා. ඒ වගේම මයි වයිෆයි ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ රවුටර් එකේ නේම් එක පාස්වර්ඩ් එක වගේ දේවල් චේන්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම account වලට આવත් login password modify කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනින් log out වීමේ හැකියාවත් ලබා දීලා තියෙනවා. හරි නෙට්වර්ක් එකටදී ගියොත් ඔයාලට මෙතනින් ඔයාගේ මොබයිල් data on off කිරීම හැකියාව තියෙනවා. data roaming කරන්න පුළුවන්. ඒ වගේම Wi-Fi mode එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. APN එක බලා ගන්න පුළුවන්. network areas බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඔයාගේ device එක යටදී ගියොත් ඔයාගේ device information බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මෙතනින් ඔයාලට pin management එක sim lock එක බලා ගැනීම පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාලට online updates බලා ගන්න පුළුවන් මොන හරි update අවිලා තියෙනවද කියලා. ඒ වගේම router එක restart කරන්න power off කරන්න වගේ දේවලුත් මෙතනින් ඔයාලට කරගැනීම හැකියාව තියෙනවා. මෙතන ටූල්ස් වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ router එකට අපි sim එකක් දාලානේ තියෙන්නේ. ඒ sim එකට ඇවිල්ලා තියෙන messages ටික මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාලට router එකේ පිටිපස්සේ QR code එකක් තියෙනවා. ඒක scan කරලා router එකේ phone එකට connect කරගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මෙතනින් shortcut වගේකුත් ඔයාලට shortcut key එකකුත් ලබා දීලා තියෙනවා. මෙතනින් ඔයාලට බැටරි ලෙවල් එක වගේ බලා ගන්න පුළුවන්. බැටරි පවර් සේවින් මෝඩ් ඒ වගේ දේවල් ඔයාලට ඇක්ටිවේට් කරලා තියාගන්න පුළුවන්. Wi-Fi extended කරගැනීම හැකියාව තියෙනවා. Wi-Fi extended කියන එක ගැන ඔයාගේ පොඩි අවබෝධයක් ඇති කියලා මම හිතනවා. Wi-Fi extend කියන්නේ අපි ගාව දැන් වෙන router එකක් තියෙනවා නම් ඒක Wi-Fi range එක වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ pocket router එක හරහා ඔයාලට.